ආමවාතික සන්දිශෝතය නොදිර වූ ආහාර රසය ආමය නමින් හඳුන්වන අතර මෙම ආමය ඊටාම විස තත්වයක් ලෙස ආයුර්වේදයේ තුල හඳුන්වනවා මෙම ආමයෙන් දූෂිත වූ වාතය ආම වාතය නම් වන අතර නවීන මතය අනුව මෙම රෝගය රුමැටියාප ප්‍රදාහය හේවත් රුමැටොයිඩ් ආතරයිටිස් රෝගය හා සසඳනු ලබනවා සාමාන්‍යයෙන් මෙම රෝගීන්ට අත් පා වලලු කර තුනටිය දණහිස් කලව යන සන්ධි ස්ථානවල වේදනාව හා ඉදුමම ඇති කරනවා ආමය හා වාතය ශරීරයේ යම් තැනක එකතු වූයේද එතන ගෝනුසුකු දෂ්ට කලක් මෙන් වේදනාව ඇති වෙනවා මෙම රෝගීන්ට කෑම අරුචිය ශරීරයේ බර බව මුඛයේ නීරස ගතිය ශරීරයේ දැවිල්ල නිතර මූත්‍රා පිටවීම දහවලට ඇතිවන නිදමත රාත්‍රියට නිින්ද නොයාම ඇති වෙනවා ඊට අමතරව සෑම විටම උණ ගතියකින් පෙළීම බඩ පුරවා දැමීම හා මලබද්ධය නිසා පීඩා විඳිනවා සන්ධි ස්ථානවල තද ගතිය ඇතිවීමෙන් ක්‍රියා කිරීම අපහසු වෙනවා සන්ධි ආශ්‍රිතව බොහෝ අපහසුතා ඇති වෙන්නේ උදෑසන කාලයේදී හෝ බොහෝ වේලා විවේකීව ඉඳලා වැඩ කිරීමට යෑමේදී රුමැටියාබ ප්‍රදාහයෙහි විශේෂ ලක්ෂණ විදිහට උදෑසනට සන්ධි ආශ්‍රිතව පවතින තද ස්වභාවය රුමැටියාබ ගැටිති දැකිය හැකි වීම රුධිරයේ රුමැටොයිඩ් සාධකී අන්තර්ගත වීම මෙන්ම ESR අගය හා CRP අගය වැඩිවීම ඇඟිලි ආශ්‍රිත සන්ධිවල හාන්සගල විකලත්වය දකින්න පුළුවන් ඔබට තියවැඩියාව වැළඳී ඇතනම් නොයෙක් සන්ධි රෝග වැළඳීමේ වැඩි අවධානමක් පවතින අතර ආමවාතික සන්ධිශෝතයේ වැළඳීමේ වැඩි ප්‍රවණතාවක් තියෙනවා දියවැඩියාවට දීර්ඝකාලීනව බටහිර ප්‍රතිකාර ලබාගත් රෝගීන්ට ආහාර නිසි අයුරින් පාලනය නොකළහොත් ව්‍යායාමවල නිරත නොවනහොත් යම්කිසි කාලයකදී එම ඖෂධවලට ශරීරයේ විසින් ප්‍රතිරෝධයක් ඇතිකර ඒවා ප්‍රතික්ෂේප කරනවා එවිට එම රෝගීන්ගේ දියවැඩියා තත්ත්වය පාලනයට ඉන්සියුලින් හෝමෝනේ පිටතින් ලබා දීමට වෛද්‍යවරු නියම කරනවා දියවැඩියාව පාලනය කර නොගතහොත් ඒ හා සාපේක්ෂව රුධිර පීඩනයද නියමිත අගයේ නොතිබුණහොත් වකුගඩුවල ක්‍රියටිනින් අගය වැඩිවන අතර වකුගඩුවල ක්‍රියාකාරීත්වය අඩු වී යනවා එසේම රුධිර පීඩනය අධික වීමෙන් මූත්‍රා සමග අධික කැල්සියම් ප්‍රමාණයක් ශරීරයෙන් ඉවත් කර දමන නිසා අස්ථිවල ඝනත්වය අඩු වෙනවා ආයුර්වේදයේ ඇති කාඩ රසයෙන් වැඩි ඖෂධ මගින් පමණක් රුධිරගත සීනි මට්ටම පාලනය කරන්න පුළුවන් නමුත් මෙම කාට ගුණ ඇති ඖෂධ දීර්ඝකාලීනව වෛද්‍ය උපදෙස් නොතකා ලබා ගැනීමෙන් දියවැඩියාව පාලනය වුවත් වකුගඩුවල අකර්මණ්‍යතාවට හේතු වෙන්න පුළුවන් දියවැඩියාව සහිත වූ ආමවාතික සන්ධි රෝගයෙන් පෙළෙන රෝගියෙකුට රුධිරගත සීනි මට්ටම පාලනය වී හන්දිවල ක්‍රියාකාරීත්වය වැඩිවීමට සුදුසු කසායක් විදිහට බෙලි බැවිල වියලීඟුරු සුදුලූණු කොතල හිඹුටු මාදන් පොතු කලන් දෙක බැගින්ගෙන වතුර පත අටක් දමා පත අට එකට සිඳ එය භාගය බැගින් උදේ හවස බොන්න එසේම නිසි වෛද්‍ය උපදෙස් වලින් තොරව දියවැඩියාව පාලනයට ඔබ දීර්ඝ කාලීනව රණවරා මාදන් පොතු කොතල හිඹුටු වල් කොත්ත මල්ලි වැනි කහට ගුණයෙන් වැඩි ඖෂධ තම්බා පානය කරන්නේ නම් දැන් මෙය නවත්වා නිසි ප්‍රතිකාර වලට යොමු වන්න